ප්‍රේමවන්තයනි කියන්න. ඔබගේ ආගන්තුකයන් හා විදේශයෙන් මෙන් ආත්ම විරුද්ධ ආත්මයට විරුද්ධව සටන් කරන මානසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක්ම ඉල්ලා සිටිමි. සටන් කරන ලෙස මානසික තෘෂ්ණාවලින් වැළකී සිටින්නට. මගේ ආදර ප්‍රමාන්තනේ, ඔබගේ මස, ඔබගේ ඇඟ, ඔබගේ හැඟීම ඉල්ලන දෙයක් තියෙනවා. ජේසුට ඒ මල්ලු එනදී ජේසුගේ ඇඟ ඉල්ලපු දෙයක් තිබුණා. ජේසු කිව්වා, තාතේ පුළුවන් නම් මේක මගෙන් අයින් කරන්න, මේක අයින් කරන්න. ජේසු අරගල කරා නම් ඔබට මට අරගලයක් නැති වෙන විදියක් නැහැ. කිසිම දෙයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ මගේ ප්‍රමාන්තේ. දරුවෙක්ව මේ ලෝකේ ලබන්න පුළුවන් උතුම්ම ලස්සනම තෑග්ග දරුවා. දරුවව ලබන්න ප්‍රසව වේදනාව හරහා යන්න ඕනේ. ඒ අම්මා තත්මිටි කාගෙන දාඩිය දාගෙන ඒ දරුවව ප්‍රසූත කරන්න ඕනේ. ඇඟ ඉරාගෙන කඳුළු සලාගෙන වේදනාවෙන් කෑ ගහලා ඒ දරුවව වදන්නේ. මගේ ආදර ප්‍රේමන්තේනි, වේදනාව අපේ ජීවිතයේ කොටසක්. ජීවිතේ කොටසක්. උනාසේ කියනවා බොහෝ දෙනෙක් කොහෙනවා හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා බලන්න, ගෙදර ස්වාමියා නැගිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින් දොර වහන වෙලාවක් එනවා. ඔබට හොය හොය ඉන්න බෑ. දොර වැහුවොත් වැහුනම තමයි. ජීවිතේ ඔබට ටිකට් එක හම්බ වෙන්නේ කොයි වෙලාවද කියලා දන්නේ නැහැ. ඔබ මැරෙන්න ඔබ කොයි වෙලාවේ ඔබගේ අවස්ථාව නැති වෙයිද ඔබ දන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒ නිසා තව කල් දාන්නට එපා. තව කල් දාන්න බෑ. ඔලිම්පික්ස් තියෙන දවසක් තියෙනවා. සාක් එක තියෙන දවසක් තියෙනවා. ඒක ඇප්ලයි කරන්න ඕනේ වෙලාවක් තියෙනවා. ඒක පව වුණොත් ඔබට යන්න බෑ. Days are numbered. ඔබගේ කාලය සීමා සහිතයි. මගේ ආදර ප්‍රේමන්තනේ, උන්වහන්සේ තුල ඔබ මේ බලය ශක්තිය ලබන්නට ඕනේ. ඇදහිල්ලෙන් ඇදහිල්ලෙන් බලය ලබලා ඔබ පිළිතුරු දෙනවා. ඇදහිල්ලෙන් බලය ලබලා ඔබ මේ ගමනට ඇතුල් වෙනවා. ඇදහිල්ලේ තියෙන ඒකට ජාකොබ්තුමා කතා කරලා කියනවා. මගේ ආදර ප්‍රේමන්තනේ, ජාකොබ්තුමා කතා කරලා කියනවා ක්‍රියාවෙන් තොර ඇදහිල්ල මල ඇදහිල්ලක් කියලා. ජාකොබ්තුමා පැහැදිලිව කියනවා ක්‍රියාවෙන් තොර ඇදහිල්ල මල ඇදහිල්ල. ඇදහිල්ල ගැන කිය යුත්තේ මෙයයි. කියන්න, ඇදහිල්ල ගැන කිව යුත්තේ මෙයයි. ක්‍රියා විරහිත ඇදහිල්ල මල ඇදහිල්ලකි. මගේ ආදර ප්‍රමාන්තයනි, ඔබ ඇත්තටම අදහනවා නම් ඔබ කුරුසිය දරනවා. අදහනවා කියලා කියන්නේ හැම දෙයක්ම තියෙන තැන නෙමෙයි, නැති තැන විශ්වාස කරන එක. ඒ විශ්වාස කරන එකේ ප්‍රාථමික තලයක් තමයි ඔබට මේ මගේ ප්‍රශ්නට උත්තරය හම්බ වෙයි කියන එක. උන්වහන්සේ ප්‍රාතිහාර්ය කරද්දි මල උන් නැගිට්ටා. හැබැයි උන්වහන්සේ මැරෙන්න එපා කියලා ආඥා කරේ නැහැ. උන්වහන්සේ මැරුණා. ගලවන්න බලය තියෙන්නේ ඒ ඇදහිල්ල තුළයි. වේදනාව අයින් කරන, වේදනාවට උත්තර හම්බ වෙන ඇදහිල්ලක ඔබට මර ජීවත් වෙන්න පුළුවන්. ඔබ ආඥා කරන්න ඕනේ අනිවාර්යයෙන්. සුව ඉල්ලලා ආඥා කරන්න ඕනේ. අපි ගාවට එන ඕන එක්කෙනට සුව ඉල්ලලා ආඥා කරන්න. සුව වෙන්න එපා කියලා අපි ආඥා කරන්නේ නැහැ. රෝගීන්ගේ ආලේපේ සක්‍රමෙන්තු තියෙන සුව වෙන්න. මැරෙන්න නෙමෙයි බය වෙන්න එපා. රෝගීන්ගේ ආලේපේ කියන්නේ බාගට මැරෙනවා. නෑ නෑ, ඒකෙන් සුව වෙනවා. දැන් අපි කියන්නේ ආවත්තේ නෙමෙයි රෝගීන්ගේ ආලේ. මැරෙන්නේ නැහැ, සුව වෙලා තිනවා ආලේපේ දෙනකොට. සුවේ පත අපි ආඥා කරන්න. හැබැයි මගේ ආදර ප්‍රේමන්තේනි, ඇදහිල්ලේ ගැඹුරක් තියෙනවා. දියමෙන් ගැඹුරට යද්දී ඔබගේ ඇදහිල්ල තුළ ඔබ වේදනාව දරන්න පුරුදු වෙනවා. වේදනාව ඇස්සේ ඉද්දී ඔබ අදහන්න පුරුදු වෙනවා. කිසිම ශුද්ධවන්තේ දුක් විඳින්නේ නැතුව හිටියේ නැහැ. ඔබ සත් දවස් දෙකකට ඉස්සලා මංගල්‍යයක් තිබුණා මගේ ජීවිතේ. මට මව චැලෙන්ජ් කරපු පුද්ගලෙක් බර්නබාස්. මගේ ආදර ප්‍රේමන්තේනි, ඒ සාන්තුවරයව මරන්නේ අමුවෙන් හැම ගහලා. ඔබ චුට්ටක් හිතලා බලන්න. චුට්ටක් ධනිස්ස
වැටිච්ච වෙලාව ධනිස්ස තියෙන කුඩුවම කැඩෙන වෙලාව රිදන රැදිල්ල. මේ සුරංගන කතා නෙමෙයි. අමුවෙන් හම ගැහුවේ. හැබැයි හම ගහන වෙලාවේ ඇදහිල නැති වුණේ නැහැ. ඇයි හම ගහද්දි සනීපයි. දරන්න බැරි තරම් රිදුනා. හැබැයි අදහලා කියලා කියන්නේ ඒක හරහා යනවා. වේදනාවේ තේරුමක් තියෙනවා. අරගලේ තේරුමක් තියෙනවා. එනිසා ජේසු අදහලා නිකන් මල් රෝස මල් යහනාවල අපිට සැතපෙන්න බෑ. ඔබ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට කට්ටක් කන්න ඕනේ. පළල් පාරවල් තියෙනවා, පළල් දොරටු තියෙනවා, පටු දොරටුව තොර ගැනීම. ඔබට වේදනාව විසි කරන්න පුළුවන් යකත් එකතු වෙලා. හැබැයි උන්වහන්සේ තුල ඔබ මේ දොර මේ ඇතුළට මේ ඇතුළෙන් මේ පටු මාව දොරටුවෙන් ඇතුළු වෙන්නම වෙනවා. හිතන්න එපා තව කල් තියෙනවා කියලා. තව කල් තියෙනවා කියලා. චුටි පුතේ, හරකෙක්ගේ මලකුණක් ගඟක ගහගෙන යනවා. ගඟක ගහගෙන යනවා කුණු වෙච්ච මලකුණක්. මේකට මොකද වෙන්නේ? මේකට ගිජුලීනියක් ඇවිල්ලා වහලා මේ මලකුණ කනවා. ගිජුලීනියෝ ස්කැවෙන්ජර්ස්ලා, කුණු කන අය. මේ දැන් බඩවැල් බොකු ඇදන්න පණුව සිටි සිටි ගගා මේක අරගෙන හොප්පට කනවා. හරකව ගහගෙන යනවා. ගඟේ වේගය ටික 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 වැඩි වෙනවා මගේ ප්‍රේමාන්තයනි. ඉජුලින උස්සලා ඔලුව උස්සලා බලද්දි දකින්නවා දියැලක් මහා ප්‍රපාතකෙන් ගඟ වැටෙනවා. ඒකයි ගඟේ වේගය වැඩි වෙන්නේ. එයාලා තව මීටර් 100ක් විතර තියෙනවා. ඉට්ස් ඕකේ, තව පොඩක් එන්ජොයි කරමු කියලා මේක අරගෙන බට්ටවල් අරගෙන තද කනවා. මීටර් 100යි, මීටර් 70යි, මීටර් 60යි, මීටර් 50යි ගඟේ වේගය ටික ටික වැඩි වෙනවා. දැන් තවලම් වෙනවා. එයා බලනවා මම අන්තිම මොහොතේ සුටුස් ගාලා පියාඹල යන්න ඔක එච්චර දෙයක් නෙමෙයිනේ කියලා එයා තවත් යනවා. මීටර 20යි, මීටර 19යි, 18යි යද්දි තමයි හොවෙන වැලි බොක්ක අතාරින්න බෑ. ඒක අන්තට අරගෙන තාල්තියක්ද්දි දැන් මගේ ප්‍රමාණතර මීටර 10යි, 9යි, 8යි, 7යි, 6යි, 5යි, 3යි, 4යි, 3යි, 2යි, 1යි වැටෙන්න ප්‍රපාතේ වැටෙත්තිම කිචුලිනියා තට්ටු ගාලා පියාඹලා යන්න හදනවා. ඔගේ නියපොතු අර හරක්කුනේ පැටලිලා ගන්න බෑ. තටු කොච්චර ගැහුවත් පැටලිච්ච නියපොතු ගන්න බෑ. ඌත් එක්කම ප්‍රපාතයට වැටෙනවා. යකා කියයි තාම ඕන්නෑ. දොර වැහුනොත් වැහුනාමයි මගේ ප්‍රමාන්තෙන. එතකොට ඔබ පරක්කු වැඩි. එනිසා ජීවිතයේ මම කියන්නේ ඇදගෙන නාන්න කියලා. ඉල්ලගෙන කන්න නෙමෙයි මේ කියන්නේ. ඔබට ඉල්ලම් කන්න ඕනේ. දවසේ කුරුස්සයක් තියෙන ඔබට දරන්න. පටු මාවතකුත් තියෙනවා, පළල් මාවතකුත් තියෙනවා. පළල් මාවත හරිම ඇට්‍රැක්ටිව්. ඔබ හැමතිස්සෙම බලන්නේ මම ආවේ මට කරගන්න සේවය, මම මට ජීවිතයක් මගේ නැහැ. ඔබ ආවේ වැය වෙන්න. ඔබ අනිත් කෙනා වෙනුවෙන් ජීවිතය දෙන්න ආවේ. ජීවිතය ලබන්න නෙමෙයි. මගේ ආදර ප්‍රේමාන්තයනි කියනවා කතාව. උනාසිකර කතා කළා කියනවා. ඔවුන් නොවුන්ට නොහැකි වේයයි මම ඔබට කියමි. ගෙදර ස්වාමියා නැගිට දොර වැසූ පසු ඔබ පිටත සිට කියන්නේ දොරට තට්ටු කරමි. ස්වාමීනි අපට දොර ඇරිය මැනවයි කියන කල නුඹලා කොතැනින් ආවා හොදයි මම නොදන්නේ. මේ ඔබ පිළිතුරු දෙනවා ඇත. එවිට ඔබ අපි ඔබ සමග කෑවෙමු බීවෙමු ඔබ අපේ වීදිවල ඉගැන්වුස් එකයි කියන්නේ. එයාලා කියනවා ස්වාමීනි මම ඔබත් එක්ක කෑවා, ඔබගේ දේශනාවල ඇහුවා. හැබැයි දොරටුවෙන් ඇතුළු වුණාද? නෑ. ඔබ පල්ලියනවා, සප්‍රසාද වහන්සේ ලබනවා, නුවාන කරනවා, ගොඩාක් දේවල් කරනවා. හැබැයි මේක නෙමෙයි ජේසු අන්තිම දවසේ ඔබගෙන් අහන්නේ. පුතා පූජා කීයකට ගියාද? ආ හරි, වෙරි ගුඩ්. යන්න ස්වර්ගෙට. කොන්ත කීයක් කිව්වද? ආ වෙරි ගුඩ්, ස්වර්ගෙට යන්න. සප්‍රසාද වහන්සේ ලැබුවද? ආ වෙරි ගුඩ්, ස්වර්ගෙට යන්න. ඒ වන්නේ මේ උනාසයන්නේ මම කුසගින වෙහිටි ඔබ මට කන්න දුන්නද? මම පිපාස වෙහිටි ඔබ මට බොන්න දුන්නද? මම තනි වෙහිටි ඔබ මම බලන්න ආවද? ඒ කියන්නේ තමුන්ම මරාගෙන අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන තැන, කට්ටක් කන තැන. එතකොට ඔබට සම්ප්‍රසාද වාසය ඕනේ මොනවටද? ආමෙන්. ජේසු කියලා ලබලා ඉන්න ජරා ජීවිතේ ජීවත් වෙන නෙමෙයි. සම්ප්‍රසාද වගේ කැඩෙන්න ඕනේ ඔබ.
ජපමාලයෙන් බලය ලබන්නට ඕනේ. යාඥාව ප්‍රශංසාව තුළ ශක්තිය ගන්න ඕනේ ජීවත් වෙන්න. සප්‍රසාධික ජීවිතයක ජීවත් වෙන්න. දේශනා ඇහුවට වැඩක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ දේශනා අහන්න නැති අය ගැලවෙනවා කියලා. ඒගොල්ලන්ගේ ගැන කතා කළ වැඩක් නැහැ. දේශනා අහන්න නැති අය ගැන දේශනා කියන ඔබට කියලා හදත් තියෙනවා. ඔබ භූෂාව වචන එක ඔබ ඔබ මල්ලු වෙනට යනවා. ඔබ යාඥාව කියන්නේ මල්ලු වෙනක්. ඒ මල්ලු වෙන තාත්තත් එක්ක අරගල කරලා දේවදූතය ඇවිල්ලා ජේසුස් ශක්තිමත් කරනවා කෘස්සය දරා ගන්න. එනිසා මගේ ආදර ප්‍රේමාන්තෙනි මේක ඔබ අයිති කරගන්නේ දරුකමක් එක්ක. දරුකමක් එක්ක ඔබ ජීවිතයේ මේ දරුකම හික්මවීම. ඔබ ඔබ ජිම් එකට ගියා නම් ඔබ මේ දේ උස්සනවා, කට්ට කකා උස්සනවා. හැබැයි ආධ්‍යාත්මිකව මොනවද කරන්නේ? ඔබ ආධ්‍යාත්මිකව මොනවද කරන්නේ? ඔබට ස්පිරිචුවල් ජිම් එකක් තියෙනවද? ඔබ ස්පිරිචුවලි ජිම් එකකට යනවද? ඒක මේ මසල්ස් වැඩි කරගන්න නෙමෙයි, ඔබගේ ආත්මය ශක්තිමත් කරගන්න. ඔබගේ කැමැත්ත, ඔබගේ මාංශය, ඔබගේ ඇඟ ඉල්ලන දේ දෙන්න නැතුව ඔබ ඔබ ඒතට එපා කියලා ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන චූටි දේවල් පුංචි ධම්මී සබ උස්සන්නට ඕනේ. පොඩි තැනින් පටන් ගන්නට ඕනේ. ජේසු නිසා චූටි චූටි කැප කිරීම මාංශයට එපා කියන තැන්. ජේසු නිසා මම අද මෙහෙම කරනවා. ඒක තමයි ඔබ ප්‍රැක්ටිස් කරන විදිය. ඒක තමයි ඔබ මහා ධාවනේ දුවන්න පුංචි දේවල් කෙරේ විශ්වාස වෙච්මන්ත වෙච්ච ඔබ විශාල දේවල් කෙරේ පත් කරනවා. එනිස එහෙම නැතුව ඇදහනවා කියලා නිකන් ඔහෙ පාවෙන්න අපිට බෑ. ඇදහිල්ල තුල මේ ගමන අපි යනවා මගේ දෙමාපියෝ.